රාජ්‍ය කළමනාකරණ සේවා සහකාර විභාගයේ තුමගකියන ජොන්සන් ගුරුගේ රෝ කලස කණ්ඩායම් පන්තිය. ෆයිට්ලමයිනි උඹට පාඩම් ගන්න ලැස්සියල්ල මේ වර්ජන නම් මරන් ඉවර වෙච්ච ගමන් උඹලගේ විභාගේ කියනවලු පටගාන ඈ පිස්සු දානේ රාජ්‍ය සේවයට මේ යන විදියට බඳව ගන්න එකක් නැහැ. පණ්ඩිත යනවි මම කියන විදිහට ඉඳහල්ලකෝ මං කියන දේ කරපල්ලකෝ. ඇයි ඉතින් බඳව ගත්තා වගේ නෙවෙයි බඳව ගන්නකොට නම් අනේ කමන්නේ පින්චිත් දෙනවා සර් කියලා එනවා. ඇවිල්ලා යූනියන් අල්ලගත්තකෝ මං ස්ට්‍රයික් කරනවා. ඒ ස්ට්‍රයික් කරන කට්ටිය ඔක්කොම ෂොට් එක හම්බ වෙන්නේ යන්නේ. ඒ වෙලාව තමයි උඹලට ජොබ් ටික දෙන්නේ යන්නේ. උඹලා ජූලි වර්ජකේව මතකයිනේ. ඈ දෙන්නේ යන්නේ වැඩි. උඹලා පොත්ති ගණන් කියලාද? ඔව් ඔව් සර් ඔයා කරන්නකෝ අපි මෙගෙන ගන්නම්කෝ කොයි වෙලේක හරි ওই විභාගෙ එන්න නැත්නම්. දැනුම කියන එක මම විභාගෙට විතර නෙමෙයි. රයිට්. අද අපි පාඩම තමයි self confidence. ලියාගනිලා. අද මම කරන්නේ රාජ්‍ය සේවයට අත්‍යවශ්‍යම දෙයක් self confidence. ආත්ම ශක්තිය. Confident. ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසය. Self confident. මේ රාජ්‍ය සේවයේ ඉන්න ගොඩක් අයට නැතිම දෙයක් තමයි self confidence. එමකෝ අනේ මේක මට කරන්න පුළුවන් වෙයිද මං විතරක් නැහිලා මොකටද කොච්චර කරත් එකම පඩිය නේද මෙව කරා කියලා ඉතින් අපිට අමුතුවෙන් ලැබෙන දෙයක් තියනවාද ඕන් නැති වැඩ කරන්න ගිහින් පෙස්සන් ගහගන්නේ මොකටද පාඩු වැඩේ කරගෙන ඉඳලා පෙන්ෂන් එක අරන් ගෙදර ගියා නම් ඇති නේද ඔන්න ඔය වගේ නෙගටිව් ලයින් එක ඍණාත්මක චින්තනයකින් තමයි රාජ්‍යයක ගොඩක් කටයුතු කරන්නේ ඉතින් එහෙම නැතුව සැබෑ ආත්ම විශ්වාසයෙන් තමන් ගැන වැරදියට හිතන්නේ නැතුව තමන්ට මේක කරන්න පුළුවන් කියලා හිතන අය තමයි රාජ්‍ය සේවයට ඕන. මට කියහල්ලකො දැන් ඇයි අපි වගේ රටවල් නව උත්පාදන බිහි වෙන්නේ නැත්තේ කියලා. නව උත්පාදන බිහි වෙන්නේ නැත්තේ නව නිපයුම්කරුවන්ට රජයේ අතදීමක් නැති නිසා. අත දුන්නත් එහෙම ඉතින් අත දෙන්නේ නැත්තේ මට නෑ. ඒක නෙමෙයි උත්තරේ. නිසි ඇගීමක් නැති නිසා. නවෝත්පාදන මේ වුණාට වැඩක් නැහැ. මිනිසුන්ට කිසි කමිෂන් එකක් මේ මුකුත් වාසියක් නැහැ. ඔය ලොක්කො තමයි ඔය අරගන්නේ කියන තියෙන මෙව් එක නිසා. අපේ මාකට් එක පොඩි නිසා නවෝත්පාදනයක් කරත් ලොකුවට ගානක් අතරෙන්නේ නැති නිසා. දැන් බලක් කුරු නෑගල මාකට් එකයි මේකයි මොකද්ද සම්බන්ධි? නෑ නෑ දැන් ඔය ඉන්දියාවේ ජපානේ වගේ නව උත්පාදනයක් කරගත්තොත් ඒක ලෝකෙටම යනවනේ. ආ උඹ කිව්වේ මේ අපේ රටේ මාකට් එක. මං හිතේ උඹ කුරු නෑගල මාකට් එක කියලා. නෑ නෑ දැන් අර අපේ නියරවල් රහින මැසිමක් හැදුවා ළමෙක් ඒත් මුකුත් නෑනේ ඉතින්. මුකුත් නෑනේ කියන්නේ? ඒ කියන්නේ මේ එකට මාකට් එකක් හම්බුන්නේ නෑ. මොකද ඇමරිකාවේම නියරවල් රහින් නෑනේ. අන්න ඒකේ වැඩි. මේකයි හේතුව නවෝත්පාදනයක් ඇවිල්ලා තාක්ෂණය දියුණු වුණාට පස්සේ රාජ්‍ය සේවකයන්ට ටික වැඩිපුර වැඩ කරන්න සිද්ධ වෙනවානේ. එතකොට අයිස් ගහේම ආ නැස මට තේරුණා. නවෝත්පාදනයක් ආවහම තාක්ෂණය ආවහම රාජ්‍ය සේවකයන්ට වැඩ නැති වෙනවා. ඒ නිසා මේගොල්ලෝ කරන්නේ සයිතෝයේ මුකුත් නෙවෙයි නම් ඉතින් තේරෙන්නේ නැහැ කියලා ඔච්චර අකමැති වෙන්නේ. අපේ වොන් අලුත් දෙයක් හිතන්නේ නැත්තේ මොකද? අපි මහන්සිලා හොඳට හිතලා අලුත් දෙයක් හදනවා. ඒක දාපු ගමන් ඔක්කොම කොපි කරනවා. ඒකත් එක හේතුවක් තමයි. හැබැයි අපි එකෙක් මොකක් හරි දෙයක් කරලා නැත්තම් අනිත් ඒවරුත් හිතනවා. උන් කෙනේ නැත්තම් මම මොකද කරන්නේ? මම විතර මොකද මේ මොලේ කරවෙන්න කල්පනා කරලා අමුතු මෙව එකක් කරන්න හැද? මාත් නිකන් ඉන්නු. ඕම හිත. දොස් පිටරටම්. පිටරටම් හිතනවා. කිකුටුවක් බැරි වුණා නේද ඒක කරන්න. හිතා මං ඕක කර හිටා. ඔන්න ඕකයි තමයිනේ උන්ගේ අපේ වෙනස. හරි එහෙමයි කියලා සර් දැන් අපිට මොකද්ද කරන්න කියන්නේ? මම උඹලට කියන්නේ දරුවනේ තමන් ගැන කවදාවත් තමන් වැරදියට හිතන් දෙපා. තමන් ගැන කවදාවත් තමන් වැරදියට හිතන් දෙපා. එපා. ඒ ඇයි සර්? ඒකට තමයි උඹලගේ ආලුව අසල් වැසියෝ ඔෆිස් වල උන් ඉන්නේ.